එතකොට
බලමු මේකෙන් තව පොඩ බයි දෙන කාරණයක් තියෙනවා මෙතන මේ හඳුනාගත්ත 37753 15570 ගන්න මරණයට පත් වෙලා තියෙනවා ඒ කියන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට මූලික අවස්ථාවේදීම රෝග ලක්ෂණ ඇති වෙද්දී ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට කාන්ත අපහසුයි ගොඩක් වෙලාවට මූලික අවස්ථාවේ හමු වෙන්නේ නැතුව ටික ටික කල්දදා ඉඳලා වැඩ ටික ඉවර වෙනකන් ඉඳලා ගිහිල්ලා හම්බෙද්දී වෙන්න තියෙන දේ වෙලා ඉවරයි දන්නවනේ පිළිකාවක් කියන එක පැතිරෙන්න පුළුවන් රුධිර වාහිනී හරහා වසා වාහිනී හරහා ශරීරයේ ඕනම තැනකට පැතිරෙන්න පුළුවන් අනිත් එක පිළිකාවක් ශරීරයේ ඕනම තැනක හැදෙන්නත් පුළුවන් ඒ කියන්නේ පිළිකාවක් කියන එක මම විස්තර කරන්න ඕන කරන්න මෙන්න මේ වගේ ශිරුරේ ඇතුළේ අසාමාන්‍ය වර්ධනයක් තමයි පිළිකාවක් කියන්නේ එතන ගැටිත්තක් ඔයගොල්ලෝ දන්නවා ගැටිති වගේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් පැල්ලම් වගේ තියෙන්නත් පුළුවන් يعني හැම එහෙම හැදෙන පිළිකා ගැටිත්තක් විදිහට පේන්නේ නැහැ සමහර වෙලාවට නිකම් පැල්ලම ක්‍රෑෂ් එකක් විදිහට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේක නම් මේ නිකම් ක්‍රෑෂ් එකක් වෙන්නේ නැති කියලා අතපසු කරගන්න පුළුවන් ඉතින් කරගන්න කරන්න ඕනේ අමුතු වෙනස වෙනස් දෙයක් හඳුනගත්තොත් එහෙම ඒක වෛද්‍යවරයෙකුට පේන්න ගන්න ඕනේ පිළිකා වණගෙඩිත් තියෙනවා පිළිකා නොවණගෙඩිත් තියෙනවා ඒ කියන්නේ ඕනම තැනක සෛල ගොඩමක් අසාමාන්‍ය විදිහට වර්ධනය වුණාම පිළිකා සෛල වලට සාමාන්‍ය සෛලයට වඩා දෙගුණයක් තුන්ගුණයක් වේගින් බෙදලා 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 ගිහිලා ලොකු ගැටිත්තක් ඇති කරනවා ඊපස්සේ ඒ ගැටිත්තට වටේ තියෙන රුධිර වාහිනී වසා වාහිනී ඔක්කොම එකතු කරගෙන ඒකට හොඳ බ්ලඩ් සප්ලයි එකක් රුධිර සංසරණයක් ලබා ගන්නවා එහෙම රුධිර සංසරණයක් ලබා ගන්න එකේ බාරකකම තමයි එතනින් සෛල ගොනුවක් ගැලවිලා තවත් තැනකට ගිහිල්ලා වෙන තැනක තවත් පිළිකාවක් ඇති කරන්න පුළුවන්. අපි කියන්නේ උඩුදුවර කියලා පිළිකාව මෙටාස්ටේසිස් තත්ත්වය. මේක සමහර වෙලාවට පෙනහළු වලට යන්න පුළුවන්, අක්මාවට යන්න පුළුවන්, ඕනම තැනකට මොළයට යන්න පුළුවන්. පෙනහළු වලට වගේ කියන්නේ අපිට ගොඩක් වෙලාවට අර රසායනික ප්‍රතිකාර ගන්නවා වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට පෙනහළු ගලවලා ඉන්න කරන්න බෑ. පෙනහළු වද කරන විදිහකුත් නැහැ. ඒ වගේ දෙයක් වුණාම මේ ගොඩක් වෙලාවට ජීවිත කාලේ ටක් ගාලා අරගෙන ආයි කාලේ අඩු වෙලා යනවා කියන එක පාඩම විකල මරණයට පත් වෙනවා අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා මූලික අවස්ථාවේ හඳුනගත්තොත් අපිට අවදිය කියන එක ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ අහලා ඇතිනේ ස්ටේජ් 1 2 කියලා කියනවා. සමහර වෙලාවට ඔය සෝෂල් මීඩියා වල එහෙම දන්නවා ඇතිනේ එහෙම මේ හඳුනාගත්තේ පරක් වෙලා එහෙනම් අපිට කරන්න දෙයක් නැති වුණා වගේ කතා ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඒ කියන්නේ අවදිය. මෙන්න මූලික අවදිය හඳුනාගත්තේ නැතුව ටිකෙන් ටික කල්යද්දි කල්යද්දි ඒකේ අවදිය වැඩි වෙලා කියන්නේ පළවෙනි අවදිය, දෙවෙනි අවදිය, තුන්වෙනි අවදිය ආදී වශයෙන් දිගටම වැඩි වෙනවා. වැඩි වෙලා ඊට පස්සේ අර සෛලකණු ගැලවිලා රුධිර වාහිනී හරහා හරි වසා වාහිනී හරහා හරි වෙන වෙන තැන්වලද ගිහිල්ලා තව තව පිළිකා තත්ත්ව ඇති කරනවා. සමහර පිළිකා තියෙනවා එකම තැන ගොඩක් කාලයක් තියෙනවා පැතිරෙන්නේ නැතුව පියුරු පිළිකාවල තියෙන එහෙම වර්ගයක්. එතකොට ඒ පියුරු පිළිකාවේ අපි මූලික අවස්ථා හඳුනාගත්තොත් එහෙම යාව සම්පූර්ණයෙන්ම යාව නිත්‍යවට සුව කරන්න පුළුවන්. ඉතින් වැදගත් මෙදී තමයි ඕගලගේ ශරීරයේ මොන හරි සාමාන්‍යයෙන් තියෙනවට වඩා වෙනසක් හඳුනාගත්තොත් ඔයගොල්ලෝ වෛද්‍යවරුන්ට පෙන්න ගන්න එක. මම කියන්නම් අන්තිම ලෙක්ෂිකේ අන්තිමට කියන්නම් කොයි වගේ තැන්වලද ඔයගොල්ලන්ට යන්න පුළුවන් කියලා. මේ මම අර කියපු ටික මම කියව කතා කර අවදිය ගැන පිළිකා කියන්නේ බෝවන රෝගයක් නෙමෙයි බෝනෝන රෝගයක් ඒක දන්නවා හැබැයි ඉතින් මුලින්ම තියෙනවා අර මරණ පස්සේ වැඩි වෙනක් තියෙනවා අනිත් ඒවා නම් ගොඩක් වෙලාවට දැන් අපි හිතමු දියවැඩියා වගේ දෙයක් තිබුණා කියලා ප්‍රෙෂර් එක දෙයක් තිබුණා කියලා ඉතින් අපි දුක ගන්න බෙහෙත් අරගෙන පාවිච්චි වෙලා ඉන්න පුළුවන් නේ කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන් හැබැයි පිළිකාවේ අර පසු අවදි වලට ගියොත් එහෙම අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් අඩු වෙනවා ඒ හින්දා අපි එක්ක පිළිකාව හැදෙන එක නවත්ත ගන්න ඕනේ අර පිළිකා කාරක වලට නිරාවරණය වීම අඩු කරලා එහෙම නැත්නම් අපි මූලික අවස්ථාවේදී මොන හරි වෙනසක් දැනුනොත් අපි මූලික අවස්ථාවේ හඳුනගත්තොත් අපිට ගොඩාක් දේවල් කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට අපි බලමු වැදගත්ම මාතෘකාවක් අවදානම් සාධක. අවදානම් සාධක වෙනස් කළ හැකි අවදානම් සාධක සහ වෙනස් කළ නොහැකි අවදානම් සාධක කියන.